අපි එදිනදා ජීවිතය තුළ ගොඩාක් විවිධ ආකාරයේ ගැටලු වලට අපි මුහුණ දෙනවා. ඉතින් විවිධ ප්‍රශ්න ගැටලු හැලහැප්පීම් මැද්දෙන් තමයි අපේ ජීවිතය ගලාගෙන යන්නේ. ඉතින් මම මගේ වීඩියෝ මාලාව තුළින් ඇටිටියුඩ්ස් පිළිබඳව ටිකක් දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ මොනවද මේ ඇටිටියුඩ්ස් කියන්නේ කියලා මම කලින් වීඩියෝ එකකදී කතා කරා. එතකොට තවත් ඒ හා සම්බන්ධව පුංචි කොටසක් තමයි මම කතා කරන්න හදන්නේ. දැන් බලන්න, අපි බුදුදහම පිළිබඳව අපි සමස්තයක් විදිහට හිතන ආකාරය, අපි බොහෝ අය මේ තරුණ කාලයේ දැන් වර්තමානයේ නම් ඇත්තටම ඒ තත්ත්වය ටිකක් වෙනස් වෙගෙන යනවා. බොහෝ ස්වාමින් වහන්සේලා ගොඩාක් බණ කියලා කියලා කියලම තරුණ ප්‍රජාව සෑහෙන දුරට මේ බණ දහම් තුළට යොමු වන ප්‍රවණතාවයක් අපි දකිනවා. ඉතින් නමුත් ඒ බණ දහම් වලින් ඈත් වෙලා වෙනම ආකාරයක සතුටක් හොයන එහෙම පිරිසකුත් මේ සමාජය තුළ ජීවත් වෙනවා අපි දකිනවා. එතකොට එයාලට එතකොට මේ මේ ඒ ඒ සතුට හොයාගෙන යන පිරිස සතුට හොයනවා විවිධ දේවල් තුළ. එතකොට ඒගොල්ලෝ එහෙම සතුට හොයාගෙන ගිහිල්ලා අවසානයේ ගොඩක් වෙලාවට මත්ද්‍රව්‍ය තුළ සතුට හොයන පිරිසක් ඉන්නවා. ඊට පස්සේ එහෙම නැත්නම් කාන්තාවන් පසුපස ගිහිල්ලා සතුට හොයන පිරිසක් ඉන්නවා. සූදුව වගේ දේවල් පසුපස ගිහිල්ලා සතුට හොයන පිරිසක් ඉන්නවා. ඊට පස්සේ මෝටර් බයිසිකල් ඒ වගේ පස්සේ ගිහිල්ලා සතුට හොයන පිරිසක් ඉන්නවා. ඊට පස්සේ විවිධ තැන්වල භයානක තැන්වල ඔය කඳු උඩ, ගල් උඩ, දිය ඇල වලවල් වල නාන්න ගිහිල්ලා ඒ වගේ තැන්වල ගිහිල්ලා විනෝදය සතුට හොයන පිරිසක් ඉන්නවා. එතකොට මේ සමාජය තුළ අපි දකිනවා මෙවැනි පිරිස් අතිවිශාල වශයෙන් ඉන්නවා. එතකොට නමුත් දැන් මේ වගේ තැන්වලට ගිහාම ගොඩාක් වෙලාවට ඒගොල්ලොන්ට සතුටත් හම්බෙනවා. නමුත් සමහර වෙලාවට ජීවිතේටවත් නොහිතන විදිහේ සිද්ධිවලට මේගොල්ලෝ මෝන දීලා අවසානයේ ඇත්තටම සමහර වෙලාවට තමන් කවදාවත් බලාපොරොත්තු නොවෙන ජීවිත හානි පවා සිද්ධ වෙච්ච අවස්ථාවල් අපි අනන්තවත් දැකලා තියෙනවා. දැන් පහුගිය දවස්වල අපි දැක්කා වෙඩින් ෂූට් එකකදී අර දියැලක් පල්ලේ ඇදගෙන වැටිලා මේ ෆොටෝ එකක් ගන්න ගිහිල්ලා, එහෙම නැත්නම් සෙල්ෆියක් ගන්න ගිහින් දියැලක් පල්ලේ ඇදගෙන වැටිලා මැරිච්ච කට්ටිය අපි දැක්කා. එතකොට විනෝද වෙන්න ගිහිල්ලා දියැලක් තියෙන තැනක නාන්න ගිහිල්ලා හතර දිනෙදි කොයිද එක තැන ගිහිල්ලා මැරිලා තිබ්බ අවස්ථාවක් අපි දැක්කා. එතකොට දැන් බලන්න, දැන් මේගොල්ලෝ විනෝදේ හොයන්න ගියත් අවසානයේ ඒගොල්ලන්ට හම්බ වුණේ මොකද්ද? විනෝදයේද? නැහැ. ඒගොල්ලෝ මුළු ජීවිත කාලෙම ආයේ මේ විනෝදේ හොයන්න නැති වෙන්න ඒගොල්ලන්ට පාඩමක් මං හිතන්නේ හම්බ වුණා. ඉතින් බුදුදහම අපිට උගන්වන්නේ මෙතනදී තමයි අපිට මේ බුදුදහමේ ඉගැන්වීම හරි වැදගත් වෙන්නේ. බුදුදහම අපිට උගන්වන්නේ මෙවැනි සිද්ධි ජීවිතයට වෙන්න කලින් වළක්ව ගන්න ආකාරය. ඉතින් එතකොට කෙනෙක් යම්කිසි කෙනෙක් මේ බුදුන් සරණ ගිහිල්ලා ඒ බුදුන් වහන්සේ උගන්වලා තියෙන ඉගැන්වීම් තුල විනෝදයේ ආස්වාදය හොයන්න උත්සාහ කරොත් අන්න එහෙම කෙනෙකුට පුළුවන්කම තියෙනවා අර වගේ අනතුරකට පත් නොවි ජීවිතය විඳින්න විනෝදය. එතකොට මේ බුදුදහම පිළිබඳව තවත් තියෙන ප්‍රසිද්ධ සමාජ මතයක් තමයි මේක, මේ දුක ගැනමයි කතා කරන්නේ. එතකොට බුදුදහමේ බොහෝ විලාට උගන්වන්නේ දුක. එතකොට ජීවිතයේ දුකයි කියලායි කියන්නේ. නමුත් බුදුදහම තමයි ඇත්තටම සතුට පිළිබඳව, මිනිස්සුන්ගේ සතුට පිළිබඳව වැඩියෙන්ම කතා කරන, සතුට පිළිබඳව වැඩියෙන්ම උනන්දු වෙන, සතුටම හොයාගෙන ගියපු, සතුට ගවේෂණය කරපු දහමක් මේ ලෝකේ තියෙනවා නම් ඒ තමයි බුදුදහම. එතකොට මේකට කරුණු කාරණා කෙලවරක් නැතුව අපිට ගෙනහැර දක්වන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කෙනෙක් සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරනවා නම්, හරි, කෙනෙක් සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරනවා, එයාගේ ජීවිතේ එකම අරමුණ සතුට කියලා අපි හිතමු. එතකොට එයා හඳුන ගන්න ඕන එයාට දුක ඇති කරන කාරණා. දුක ඇති කරන කාරණා ටික හඳුනගත්තොත් තමයි එයාට ඒ කාරණා වලින් වැළකෙන්න පුළුවන් නේ. එතකොට දැන් ජීවිතේ අපිට බුදුදහම උගන්වන මූලික දෙයක් තමයි ජීවිතයේ දුකයි කියන එක. එතකොට ඒකේ බලන්න මේ ඉප ඒ දුක අපිට
ඉතා පැහැදිලිව විග්‍රහ කරනවා මේ කියන්නේ ඉපදීම දුකයි. එතකොට ඇත්තටම දැන් ඉපදීම දුකයි කියලා කියවට අපි දන්නවා ඉපදීම කියන්නේ අපි සමරන දෙයක්. So birth is something we celebrate. ඒ උපත කියන්නේ අපි සමරන දෙයක්නේ. එතකොට මේ එහෙම සමරන දෙයක් වුණාට අපි දන්නවා මේක මේ ගොඩක් වෙලාවට මේ එක සතුටක් විදිහට ගත්තට බුදුන් වහන්සේගේ ඉගැන්වීම ඊට වඩා වෙනස්. ඊට වඩා හුඟක් ගැඹුරුයි ඒක. එතකොට ඉපදීම දුකක් වෙන්නේ ඇයි? මේ ඉපදීමත් එක්ක බැඳිලා තියෙනවා සිද්ධි ටිකක් අනිවාර්යෙන් මොනවද? අපි වයසට යන එක දුකක්. ලෙඩ වෙන එක දුකක්. මරණයටපත් වෙන එක දුකක්. එතකොට මේ වගේ කරුණු. එතකොට අපි දන්නවා ලෙඩ වෙලා සමහර වෙලාවට මිනිස්සු දුක් විඳින හැටි ඕගොල්ලෝ ස්පිරිතාලයකට එහෙම ගිහින් බැලුවොත් එහෙම ඕගොල්ලන්ට බලන්න පුළුවන් කොච්චර මිනිස්සු දුක් විඳිනවද, කෑ ගහනවද, මරලා තෝනි දෙනවද මේ ලෙඩවීම නිසා, අසනීප වීම නිසා. එතකොට පිළිකා වගේ රෝගවලට ගොදුරු වෙලා මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියන එක අපි සමාජය තුල දකිනවා. එතකොට එහෙමනම් මේක ඇත්තටම දුකක් නෙමේ නේ. එතකොට මේ වගේ දුක් වලිනුත් අන්න ගැලවෙන ආකාරය, වලකින ආකාරය බුදුදහමේ අපිට උගන්වනවා. ඉතින් ඒක නිසාම බුදුදහම අපිට මේ ලෝකේ විතරක් නෙමේ පරලෝකෙත් සැනසීම සතුට අපිට ගෙනල්ලා දෙන ඉගැන්වීම් මාලාවක් තියෙන දහමක් වෙනවා. ඉතින් ඒක නිසා මේ බුදුදහම ඉගෙනීම තුලින් සහ ජීවිතයට ලංකර ගැනීම තුලින් මෙලොව සතුට, පරලොව සතුට ඒ දෙකම ලැබෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතයට මහ විශාල ආරක්ෂාවක් ලබා ගැනීමේ හැකියාව බුදුදහම තුලින් ලැබෙනවා. එතකොට මේ සෑම කෙනෙකුගේම සැනසීම කියන එක දැන් බලන්න දෙමව්පියන්ට සැලකීම කියන එක බුදුදහමේ උගන්වන මූලික ඉගැන්වීමක්. එතකොට දැන් බුදුදහම කෙනෙක් තමන්ගේ ජීවිතයට ගත්තොත් එයා දෙමව්පියන්ට සලකනවා. එතකොට බලන්න අර වයෝවෘද්ධ වෙලා ඉන්න දෙමව්පියෝ නේ ඒගොල්ලෝ අසරණ වෙන්නේ නැහැ ඒකේ. නේ එතකොට අමුදරුවන්ට සැලකීම කියන එක බුදුදහමේ උගන්වන කාරණයක්. පුත්ත දාරස්ස සංඝෝ කියලා ඒක මංගල කාරණයක් විදියට දේශනා කරනවා බුදුන් වහන්සේ මංගල සූත්‍රයේ. එතකොට මේ අමුදරුවන් රැකීම කියන කේදී එතකොට අමුදරුවන් ආරක්ෂා වෙනවා. ඒගොල්ලොන්ට අවශ්‍ය පෝෂණය රැකබලා ගැනීම ආරක්ෂාව ලැබෙනවා. එතකොට ඒගොල්ලෝ අසරණ වෙන්නේ නැහැ. මේ දරුවෝ දාලා යන දෙමව්පියෝ බිහි වෙන්නේ නැහැ. මේ බුදුදහමට අනුව ජීවත් වෙන කෙනෙක් වැඩිහිටියන්ට සැලකීම නේ. ඊට පස්සේ යාචකයන්ට ඒ අයට සැලකීම නේ. ඒගොල්ලොන්ට සංග්‍රහ කිරීම බුදුදහමේ අගය කොට සලකනවා. එතකොට බුදුදහම අනුව ජීවත් වෙන කෙනෙක් යාචකයන්ට නැති බැරි මිනිස්සුන්ට නිතරම උදව් කරනවා. බලන්න එතකොට කවුරුත් අසරණ වෙන්නේ නැහැ මේ සමාජේ. එතකොට එහෙනම් කිසිම කෙනෙක් අසරණ නොවන හැම කෙනෙකුටම සරණක් ලැබෙන දහමක් තමයි බුදුදහම තුල කෙරෙන ඉගැන්වීම. ඉතින් ඒ නිසාම එතකොට තව පැත්තකින් මිනිස්සු අපි දන්නවා විශාල ධනවත් අය සමහර වෙලාවට ඒගොල්ලෝ ළඟ තිබුණ විවිධ වැරදි අඩුපාඩු නිසා ඒගොල්ලෝ පිරිහිලා ඒ වගේම ඒගොල්ලෝ පරිහානියටපත් වෙලා සමහර වෙලාවට පිරිහිලා පරිහානියටපත් වෙලා ඒගොල්ලෝ ඉතාම දිලිඳු තත්ත්වයටපත් වෙච්ච අවස්ථාවල් අපි දැකලා තියෙනවා. නමුත් බුදුදහම අනුව ජීවත් වෙන කෙනෙක් වුණා නම් එහෙම ඒතර යා තමන්ගේ පරිහානියට හේතු වෙන හේතු පරාභව සූත්‍රය බුදුන් වහන්සේ දේශනා කරලා තිනවා. ඒතර ඒ පිළිබඳ සවිඥානිකව හිටියා නම්, ඒ පිළිබඳ දැනුවත්ව හිටියා නම් එයාට පුළුවන්කම තියෙනවා ඒ වගේන් තමන්ගේ ජීවිතය තුළ ඒ වගේන් තියෙනවා වැළකිලා ඊට පස්සේ තමන්ගේ ජීවිතේ සාර්ථකව ගෙනියන්න. එතකොට ඒ වාගේ ඉතින් කෙලවරක් නැතුව මේ පිළිබඳ අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, ඒ වගේම වසල සූත්‍රය, මේ වගේ සූත්‍රවලින් හොඳ නරක අපි කළ යුත්තේ මොනවද, නොකළ යුත්තේ මොනවද පිළිබඳව අපිට ඉතා පැහැදිලි ඉගැන්වීමක් මේ බුදුදහම තුල තියෙනවා. ඉතින් ඒ නිසා මෙවැනි කරුණු චුට්ට චුට්ට ඉගෙනගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා මම ඉල්ලනවා. ඉතින් තවත් මේ වගේ සාකච්ඡාවකින් අපි හම්බ වෙමු. ඉතින් මේ වගේ දේවල් අපි ජීවිතයට එකතු කරගන්න හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන තමන්ගේ ජීවිතය වඩාත් හොඳ තැනකට ගෙනියන්න, වඩා සතුටින් ගත කරන අනාගතයක් කරා ගෙන යාම තමයි අපි හැමෝගෙම වගකීම වෙන්නේ. ඉතින් ඒකෙදි අපි එදා ජීවිතයේ මුණ දෙන ගැටලු වගේ දේවල් ඉතා ප්‍රවේශමින් විශ්ලේෂණය කරගෙන හිමින් සැරේ ජීවිතය ඉදිරියට ගෙන යා යුතු වෙනවා.